බුදුගුණ වැඩීම තුළ තමා තුළ ස්කන්ධ ධර්මයන් ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දැන් දන්නව නේද? දන්නවා. කොහොමද බුදුගුණ දැන් බුදුරජාණන් වහන්සේලාගේ පිළිම වහන්සේලා දේශ බලාගෙන බුදුගුණ වඩනවා නම් එතන චක්කු විඥානය ආදී උපදිනවා. දැන් අද මේ බුද්ධානුස්සතිය වඩන එක තුළ ඔබට සෝත විඥානය උපදිනවා. හේතුව මම බුදුගුණ සජ්ජායනා කරන ඔබ මානසිකාරය කරනවා. එතකොට අහගෙන කරනකොට සෝත විඥානයත් උපදිනවා. ඊට පස්සේ මේ ඉදිරියේ තියෙන පිළිම වහන්සේලා දේශ බලාගෙන කළොත් චක්කු විඥානය පහළ වෙනවා. ඒත් එක්කම ඔබ තුළ මානසිකාරය ඇති වෙනකොට මනෝ විඥානයත් පහළ වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන ආදී විඥාන ස්කන්ධේ පහළ වීමක් විතරමයි මෙතන සිද්ධ වෙන්නේ. වෙන මොකක්වත් සිද්ධ වුණේ නැහැ කියන තැනින් දකින්න පුළුවන්. ඒ විඥාන ස්කන්ධේ පහළ වීමට අනුව තමා තුළම සංඥා ටිකක් පහළ වෙනවා. මොනවද? සංඥා පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ රූප සංඥාව පහළ වෙනවා. ඒතුළු මම බුදුගුණ සජ්ජායනා කරනකොට ඔබ ඒක අහගෙන ඉන්නකොට ශබ්ද සංඥා ටිකක් පහළ වෙනවා. ඊට පස්සේ ධම්ම සංඥා ටිකක් පහළ වෙනවා. මේ සංඥාව කියන්නේ මොකද්ද? මොකද්ද සංඥාවේ තියෙන යථාර්ථය? මේ ඍගුවක්. අන්න බලන්න. මොන සංඥාවක් පහළ වුණත් ඒක තුළ පවතින යථාර්ථය මිරිඟුවකටයි උපමා කළේ භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් මේ සංඥාව ලෝකේ යථාර්ථය නෙමේ. කවර සංඥාවක් පහළ වුණත් ඒ සංඥාව යථාර්ථය නෙමේ. මා තුල සංඥා ස්කන්ධේ ඇතිවීමක් නැතිවීමක් විතරයි සිද්ධ වුණේ. ඊට අනුව දැන් අර බුදුගුණ වඩාගෙන යනකොට නොයීක් ආකාරයේ බාහිර සංස්කාර හිතට ගලාගෙන නැතිකම නිසාම හිත තුළ සුඛ ආස්වාදයක් ජනිත වෙනවා. දැන් මේ ඇත්තටම බුදුගුණ වඩාගෙන යනකොටම තමන්ගේ හිත තුළ සුඛ ආස්වාදයක් ජනිත වෙනවා. ඒතර සුඛ ආස්වාදයයි වේදනා ස්කන්ධයට වේදනාවක් තමා තුළ ඇති වෙලා නැති වෙලා ගිහින් ඒක ඇසහරහත් ඇති වෙනවා, කනහරහත් ඇති වෙනවා, මනසහරහත් ඇති වෙනවා, ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. ඊට අනුව සිතුවිලි ටිකක් හිතට ගලාගෙන එනවා. මොනවද සිතුවිලි? ශ්‍රද්ධාවාදී සිතුවිලි, සංකාරස්කන්ධයක පහළ වීමක්. ඊට අනුව මොහොතක් ගානේ රූපයත් වෙනස් වෙනවා. රූපස්කන්ධේ පහළ වීමක්. බුදුගුණ මම වැඩුවාය, භාග්‍යවතුන් වහන්සේ තුල බුදුගුණ තියෙනවාය කිය කිය අපි මේ සම්මුති ලෝකේ කතා කළාට සත්‍ය වශයෙන්ම සිද්ධ වුණේ හුදු පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් කියලා දැක්කොත් බුදුගුණ වඩාගෙන ඉන්නකොටම සෝවාන් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා සරලව කල්පනා කරන්න එපා. නමුත් ඒක කාලයක් කරපු ශ්‍රාවකයෙකුට අවසාන මිනිත්තු 10ක විතර කාලයක් මනසිකාරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සුපුරුදු පිළිවෙලට ශ්‍රද්ධාවම උපද. එතකොට දැන් ශ්‍රද්ධාව ස්ථාවර වෙන්නේ අන්න ඒ වගේ තැනකයි. ඒ නිසා සද්ධාව මූලික පදනමට අයිති ආකාරයටයි අපි මෙතන දියුණු කරන්නේ. මොකද මෙතන ඉන්න අයගේ හිත කොහොම වැඩිලා තියෙනවද, කොහොම භාවනා කරලා තියෙනවද කියලා ඒක අපිට විෂය වෙන්නේ නැති නිසා අද සද්ධාවට උපකාරාර්ථයේ මතුවෙන ආකාරයට අපි හිත දියුණු කරනවා. පින්වත්නි, මේ හිත වඩන්න පුළුවන්. ඒ නිසා අපි බුද්ධානුස්සති භාවනාවට එකතු වෙමු. බොහෝම සිහියෙන් මම මේ කියන පරියායට, මේක පළවෙනි අවස්ථාව නිසා මම මේ කියන විදියට හොඳට මනසිකාරය කරන්න, හිත විසිරෙනකොට විසිරුණු බව දැනගෙන ආයෙත් මෙතනට ගෙනල්ලා හිත නුසන්සුන් කරගන්න නැතුව, විසිරුණාට කමක් නැහැ, හිතේ ස්වභාවයෙන් විසිරෙන එක. විසිරුණාම ආයෙත් මෙතනට ඇවිල්ලා අපි එක දිගට මේක පුහුණු කරගෙන යමු. දැන් මේ බඳු පුහුණුවක් අවශ්‍ය වෙන්නේ මේ දින කීපයට නෙමෙයි, මේ බඳු ආකාරයකින් ඔබේ ජීවන දර්ශනය තුළ මේ බඳු ක්‍රම දියුණු කරගත යුතුයි. ඒ දියුණු කර ගැනීමට උපකාරයයි අපි සකස් කරලා දෙන්නේ. හොඳයි, බොහොම පහසුවෙන් වාඩි වෙන්න. නිශ්චිත ඉරියව්වක් නැහැ. තමන්ගේ පිටකොන්ද ප්‍රදේශයේ රිදුම් දෙන්නේ නැති ආකාරයට වාඩි වෙන්න. නිද්‍රාශීලී ගතියක් තියෙනවා නම් වතුර ටිකක් පානය කරන්න. බොහොම ප්‍රබෝධමත් සිතකින් එකතු වෙන්න. දැස් පියාගෙන බිම් බලා ගන්න. ඔළුව පාත් කරන්න නෙමෙයි කියන්නේ, දැස් පියාගෙන
ඇස් දෙකෙන් බිම් බලා ගන්න නැත්නම් නලල රිදුම් දෙන්න පුළුවන්. මම මේ සරලම දේවල් පවා කියන්නේ මේක පළවෙනි අවස්ථාව නිසා. අත් දෙක පහසු ආකාරයකින් තියාගන්න සාමාන්‍ය භාවනා ඉරියව්වෙන්ම තියාගන්න පුළුවන් නම් ඒකත් යෝග්‍යයි. හොඳයි. දැන් නැවත ඇස් අරින්න මේ පිළිම වහන්සේලා දෙස ඉතාම සිහියෙන් බලන්න. මේ ඔබ ඉදිරියේ වැඩ ඉන්නේ අපගේ අසහාය ශාස්ත්‍රුන් වහන්සේ. කේසර කඩා හැලෙන සිංහරාජෙක් වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ රත්තරම් පාටින් බබලනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් බබලන ශාස්ත්‍රුන් වහන්සේ මම සරණ ගියේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නවා වගේ මේ ආසන ශාලාවේ පිළිම වහන්සේලා වැඩ ඉන්නේ. හොඳට සිත්සේ බලන්න. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිකෙලෙස් මුනිවරයෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේට තිබුණේ නිකෙලෙස් හද මඩලක්. භාග්‍යවතුන් වහන්සේව දරාගන්න මගේ හිත පුංචි වැඩි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපි අතරට එන්නේ ගුණ නමයක් ඔස්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධේ මෙපමණයි කියලා හිතන්න බෑ. අසීමිතයි. සතර මහා සාගරයක් පරයා යන්නක්. මහා කල්ප අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන ආවේ ඔබත් මමත් කෙරෙහි විමුක්තිය මතු කරන්නයි. මහා කල්ප අසංඛ්‍ය හතක් වාක් ප්‍රනිධානයේ පුරාගෙන හොඳට මේ පිළිම වහන්සේලා දෙස අවධානයෙන් බලාගෙන සිහි කරන්න. ඇහැට කඳුලක් එන මට්ටමින් ඔබ ශ්‍රද්ධාව දියුණු නොවුනොත් ඒ දියුණු නොවිච්ච ශ්‍රද්ධාවක් තියෙන හිතක් ධර්මයේ තුල ජීවමාන කරන්න බෑ. ඒ උපකාරයයි මේ අපි හදන්න උත්සාහ කරන්නේ. මහා කල්ප අසංඛ්‍ය හතක් මනෝ ප්‍රනිධානයේ පුරාගෙන ආවේ ඔබත් මමත් කෙරෙහි අනුකම්පාවෙන්. මහා කල්ප අසංඛ්‍ය නමයක් වාක් ප්‍රනිධානය මනෝ ප්‍රනිධාන පුරාගෙන ආවේ මා කෙරෙහි අනුකම්පාවෙන්. මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවිච්ච තැනක පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එක ධර්ම පදයකින් අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙද්දී අවබෝධය කරා නොගියේද ඔබත් මමත් කෙරෙහි අනුකම්පාවෙන්. මා කෙරෙහි මෙබඳු අනුකම්පාවක් දක්වපු කෙනෙක් ලෝකේ කවර තැනකවත් නැහැ. දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නියත විවරණ අරගෙන පින්වත්නි මහා කල්ප අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරාගෙන ඔක්කාක රාජ වංශේ ශාක්‍ය ගෝත්‍රේ ගෞතම නමින් බුදු වීම පිණිස පෙරුම් පිරුවේද මා කෙරෙහි අනුකම්පාවෙන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මනසිකාරය කිරීම ලෝකේ බලවත් අවධියක්. ඒ බලවත් අවධියටයි අපි සමවදින්නේ. ඔහෝ මැස් දෙක පියාගන්න. දැන් ඇස් දෙක පියාගෙනද භාග්‍යවතුන් වහන්සේව හොඳට සිහි කරන්න. ඔබේ හිත දැන් කොයි තරම් සංසුන්ද කියලා බලන්න. ඔබේ හිතට රාගේ ගලන්නේ දැන්. ද්වේෂේ ගලන්නෙත් නැහැ. මෝහය ගලන්නෙත් නැහැ. හරිම ශාන්තයි. සංස්කාර ගලන් නැති එක මොනතරම් ශාන්තද?
ඇසකන නාසේ දිවකය මනසහරා නොයික් සංකාරයන් ගලාගෙන ගලාගෙන ආපු ජීවිතය දැම්මට නෑ මගේ හිත විසංකාරගත වෙනවා කෙටි වේලාවකට හරි සංස්කාර ගලන්නේ මගේ හිතේ රජ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විතරයි එකඟ වූ සිතින් මේ විදියට කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි අසීමිත සද්ධාවින් අසීමිත ගෞරවයෙන් ඔබ වහන්සේ සරණ යමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාම වේවා මම මේ කියන වචන වලට ඉතාම හොඳින් ඇහුම්කන් දෙමින් මානසිකාරය කරන්න හිත විසිරෙනවා වගේ නම් විතරක් හිතින් මුමුණන්න තොල් වලින් ශබ්ද නගා කියන්න අවශ්‍ය නැහැ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු රාග ද්වේෂ මෝහයන් දුරුකල සේක සියලු කුසල් ධර්මයන් දියුණු කල සේක උතුම් සම්මා සමාධිය දියුණු කල සේක ආශ්චර්යවත් වූ ප්‍රඥාවෙන් යුතු සේක සියලු කෙලෙසුන් කෙරින් නිදහස් වූ සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඇසින් රූප බලා ඒ රූප කෙරෙහි නොඇලුනුසේක නොගැටුනුසේක මුලානුනුසේක ආසාව දුරු කළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනුසේක නොගැටුනුසේක මුලානොවුනුසේක ආසාව දුරු කළසේක
Swamini Bhagyavatun Vahanse Oba Vahanse Nasain Ganda Suvanda Vinda E Ganda Suvanda Kirehi Noelunu Seka Nogatunu Seka Mulanunu Seka Asava Durukala Seka Swamini Bhagyavatun Vahanse Oba Vahanse Divin Rasa Vinda E Rasaya Kirehi Noelunu Seka Nogatunu Seka Mulanunu Seka Asava Durukala Seka Swamini Bhagyavatun Vahanse Oba Vahanse Kain Pahasa Labha E Pahasa Kirehi Noelunu Seka Nogatunu Seka Mulanunu Seka Asava Durukala Seka Swamini Bhagyavatun Vahanse Oba Vahanse Manasin Aramunu Sita E Aramunu Kirehi Noelunu Seka Nogatunu Seka Mulanunu Seka Asava Durukala Seka Bhagyavatun Vahanse Arahaṁ vana seka Arahaṁ vana seka Arahaṁ vana seka Rāga dvesa moha numeti Sitakin yutu vanni Sil samadhi guna nuva neti Nivan rasaya danni Tun lova vendu man labumata Nitiyen nimi vanni Arahaṁ yana gunayin yutu
බුදු හිමි නම දින්නේ ඒ අරහං ගුණයට සිතින් වන්දනා කරන්න හඬ නගා කායික චර්යාවන් අනවශ්‍යයි සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ අරහං යන ගුණයින් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ ඒ උතුම් බුදු ගුණය මත ඔබ වඩාත් සංසුන්වයි දැන් පවතින්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට වදාළසේක ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම ප්‍රහාණය කොට වදාළසේක සාක්ෂාත් කළ යුතු දුක නිරුද්ධ වීම නම් වූ නිරෝධාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට වදාළසේක භාග්‍යවතුන් වහන්සේ ප්‍රගුණ කළ යුතු දුක නිරුද්ධ වීම පිණිස පවතිනා වූ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට වදාළසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද පරිපූර්ණව අවබෝධ කොට වදාළසේක චතුරාර්ය සත්‍ය ධර්මය
කෘත්‍යඥාන වශයෙන්ද අවබෝධ කොට වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෘතඥාන වශයෙන්ද අවබෝධ කොට වදාළසේක. මෙසේ පරිවර්තන තුනකින් යුතු ආකාර දොළොසකින් යුතු පරිපූර්ණ වශයෙන්ද ගුරුපදේශ රහිතවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වනසේක. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ගුරුපදෙස් කිසිවක් නැති ඍජුගමන කියන්නේ පිරුම්පුරාගින ආබල රැකවරණෙට එන්නේ දස බල බුදු නුවන ඇතිව තුන් ලොව ජය ගන්නේ සම්මා සම්බුදු ගුණයුතු බුදු හිමි නම දින්නේ. සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ. සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ. සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉර්දි බලඥාන ලබාගත් සේක. ඕනෑම දෙයකට සවන්දිය හැකි දිබ්බසෝත ඥානය ලබාගත් සේක. ඕනෑම දෙයක් දැකිය හැකි වූ
දිව්‍ය නේත්‍ර ඥාන ලබාගත් සීක ඕනෑම කෙනෙකුගේ සිත් දකින්නා වූ පරචිත්ත විජානන ඥානය ලබාගත් සීක සිතේ ඇති වාසනා ගුණය දැකීමේ හැකියාව වූ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය ලබාගත් සේක සංසාර දුක ගෙවා දමන ආකාරය දැකීමේ කුසලතාවය නම් වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත් සේක ඕනෑම කෙනෙක් කර්මානුරූපව චුත වෙන ආකාරයද උපදින ආකාරයද දැකීමේ ඥානය වූ චුතූපපාත ඥානය ලබාගත් සේක ඔබ වහන්සේ තුල පැවති සියලු කෙලෙසුන් නැතිකොට නිකෙලෙස් බව දන්නා වූ ආසයානුසය ඥානය ලබාගත් සේක බුදුරජාණන් වහන්සේ ඒ ඥානයන්ට අනුවම ජීවිතය ගත කළ සේක අනන්ත සිල් ඇති සේක මනා සංවරයින් යුතු සේක සෑම ක්ෂණයකම සෑම මොහොතකම ඉතා සිහියෙන් යුතු සේක අප්‍රමාණ වීරියෙන් යුතු සේක අටලෝ දහමට කම්පානු සේක ඉතා බලවත් වූ සමාධියෙන් යුතු සේක අනන්ත විමුක්තිය ඇති සේක භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක විජ්ජාචරණ සම්පන්න වන සේක
විජ්ජාචරණ සම්පන්න වනසේක කෙලෙසුන් තොර නුවන ඇතිව පෙරබවයන් දන්නේ ඉපදින මැරෙනා සසරේ ඇති තතු වැටහෙන්නේ හිරු සඳු ලෙස නුවන ඇතිව තුන් ලොව ජය ගන්නේ විජ්ජාචරණින් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව ඒකාන්තයින් සුන්දර වනසේක ඒ සුඳුරු ප්‍රතිපදාව තුළ තම ජීවිතය ගතකොට වදාළ නිසා සුගත වනසේක පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ නිසා ඔබ වහන්සේ ඒකාන්තයින් සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක සුන්දර වූ නිවන් මාගෙහි සොඳින් වැඩම වන්නේ අමා නිවන් සුවය විඳින සිතකින් යුතු වන්නේ සිත කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණින් යුතු ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ යන්නේ
නොයික් සංකාරයන් දැන් එසහරහා ගලන්නේ මේ අත්දැකීම මොන තරම් ශාන්තද සංස්කාර නොගැලීමෙන් ඔබේ හිතේ ප්‍රීතියක් ජනිත වෙනවා. මේ ප්‍රීතිය මොනතරම් ශාන්තද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද සතර අපායද මිබඳු සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කළසේක සියලු ලෝකයින් නිදහස් වූසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක දෙව්ලොව බඹලොව මනුලොව සතර අපාදන්නේ කලකම් පල දෙමින් සතුන් ඒ තැන යන්නේ ලොව උපදින ලොවින් මිදෙන මඟ මැනවින් දන්නේ ලෝකවිදු ගුණයින් යුතු බුදුහිමි නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ ඔබේ හිත වඩාත් සංසුන් දැන් මුලින් නේත්‍රා හැර බැලූ ඒ භාග්‍යවතුන් වහන්සේ මනසින් ස්පර්ශ කරලා හොඳට හිතින් දකින්න
බලන්න මනෝ සම්පස්සයෙන් මේ භාග්‍යවතුන් වහන්සේ සිත්සේ හිතට පේනවද කියලා. භාග්‍යවතුන් වහන්සේගේ සිරස භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිරිපා සටහන්වල සිට කේස ධාතුන් වහන්සේලා දක්වා මේ හිටිපිලිම වහන්සේලාගේ ස්වරූපය පමණක් මනසින් දරා ගන්න. හොඳට මනෝ සම්පස්සෙන් සිරිපා සටහන්වල සිට සිරස දක්වාම හොඳින් බලන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දමනය කිරීමට නොහැකි වූ අකීකරු දෙවියන්ද අකීකරු බඹුන්ද අකීකරු මිනිසුන්ද මහා කරුණාවෙන් දමනය කොට වදාළසේක. මහා ප්‍රඥාවෙන් දමනය කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඉර්දි ප්‍රාතිහාරයෙන්ද දමනය කොට වදාළසේක. දහමට කීකරු කොට අමා නිවනට පමුණුවා වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක. මහා කාරුණික ගුණ ඇති බුදු නිත යොමු වන්නේ දේශනා විට සිරි සඳහම් ලොව දමනය වන්නේ දෙව් මිනිසුන්ගේ උත්තම ගුරු දෙවි දුන් වන්නේ සත්තා දේව මනුසානං බුදු හිමි නම දින්නේ සාදු සාදු.
මක්දු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්වයාටද අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලි ලෙස ඉතා සුන්දර ලෙස පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ සේක භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වන සේක බුද්ධ වන සේක බුද්ධ වන සේක ලෝ සත විඳිනා දුක ගැන පැහැදිලි කරමින්නේ දුකින් මිදෙන නිවන් ලබන මඟ ගැන පවසන්නේ චතුරාර්ය සත්‍යය දැන අවබෝධය දෙන්නේ බුදු ගුණින් යුතු ගෞතම මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ කිසිවෙකුට නොදැරිය හැකි උතුම් සම්බුදු ගුණයන් ඔබ වහන්සේ දරා සිටිසේක ලොවේ වෙන කිසිවෙකුට නැති
ආශ්චර්යවත් වූ ප්‍රඥාවකින් යුතුසේක. ලොවේ කිසිවෙකුට නැති මහා කරුණාවකින් යුතුසේක. සිසිල් වීගිය හදමඩලක් ඇතිසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම භගවාවනසේක. භගවාවනසේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය අප්‍රමාණවනසේක. අනන්තවනසේක. ඒ බුදුගුණ අනන්තයි. ඒ බුදුගුණ අනන්තයි. ඒ බුදුගුණ පිළිසරණ වනසේක. සැනසිල්ල වනසේක. සරණ වනසේක. පිළිසරණ වනසේක. අප මුනි දුගේ බුදු නුවණට හිරු සඳු පරදින්නේ සීල සමාහිත ගුණයට ලොවම වසඟ වන්නේ. දියෙන් උඩට විත් විහිදුන පියුමක් විලසින්නේ භගවා යන ගුණයින් යුතු බුදු හිමි නම දින්නේ. සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ. සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ.
සරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ බුද්ධානුස්සති කර්මස්ථානයේ නිමා වෙනවා සාදු නාදයක් පවත්වන්න අහස ගිගුම් දෙන සාදු නාදයක් පවත්වන්න එක හඬින් මේ විදියට කියන්නේ එකම හඬින් කියන්නේ මම කිව්වාම අප මුනි දුගේ බුදුනු වෙනට හිරු සඳු පරදින්නේ සීල සමාහිත ගුණයට ලොවම වසඟ වන්නේ ලොවම වසඟ වන්නේ දියෙන් උඩට විත් විහිදුන පියුමක් විලසින්නේ භගවා යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ මාත් සමග එක විට කියන්න සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු මුනිදු සරණ හොඳයි උදෑසන ශ්‍රද්ධාවට උපකාරාර්ථයක් වන බුද්ධානුස්සති කර්මස්ථානයයි හිමා කළේ වෙනදාට ලැබෙනවට වඩා ඉතා සුකාස්වාදනීය බවක් නිරාමිස ප්‍රීතියක් ඔබ තුළ ඇති වුණ බව සත්‍යයි ඒක අපේ මොකක්වත් කුසලතාවයක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ තුළ පවතින කුසලතාවයයි ඒ බුදුගුණවල පවතින මේ විශ්වයේ පුරාම විහිදී පැතිරී පවතන බුදුගුණවල සත්‍යානුභාවයයි ඒක තමයි අපි මේ මොහොත තුළ පවා අත්දකින්නේ අලුතෙන්ම බුද්ධානුස්සතිය කරපු කෙනෙකුට පවා තමන්ගේ හිත සංස්කාරයන්ට ගලන්නේ නැතුව රාගය ද්වේෂය මෝහය ඇති වෙන්නේ නැතුව බොහෝම නිවිච්ච තැනක ඔබේ හිත නවතින්නේ නැති කියලා මං විශ්වාස කරනවා ඒත් සමගම ඔබට මම අදිෂ්ඨාන කරනවා ඔබගේ සද්ධා ඉන්ද්‍රිය දියුණු වී මඟඵල සාක්ෂාත් කරගන්න බුද්ධානුස්සතිය වැඩීමෙන් රැස්ුණා වූ පුණ්‍ය සංස්කාරය නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨානයි.